ලයිෆ්බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. අද වැඩසටහනේ මේ සම්මිශ්‍රණය ගැන කියවෙනකොට එක පැත්තකින් බාති කියනවා මචං මචං මම මගේ මේ දවස්වල නාඩගම් කාර්යයම තමයි. ඊට පස්සේ කතා කරලා නලින්ට එන අය ගෙනකොම් ආ ඇත්තද මේ දවස්වල මචං නාඩගම් කාර්යයම තමයි කියලා. හරි එන අපි සරායි සුදු චූටි ඉන්නවා සුදු චූටිගෙන් පටන් ගන්නකෝ ඔයගේ නාට්‍යයේ අද්දකීම. මේ නාට්‍ය අද්දකීම කියන්නේ මෙහෙමයි මම ගොඩ කාලකට ඇත්තරම මෙහෙම මේක මේ අර මහාන් තත්ත්වකමට කියන එකක් නෙවෙයි අපි ඔය ෂෝස් ප්ලේ කරනවා ඊළඟට අපි රෑ කාලෙට නෝ අපි සොංග් හදන්නේම පාඩි වෙන්නේ හුඟක් ඒ කියන්නේ රෑ ජාමයට තමයි හොඳ සින්දු එන්නේ ඉතින් ගොඩක් වෙලා අර නාට්‍ය ගොඩක් අතෑරිලා තිබුණේ නාට්‍ය බලනවා ඉතින් මෙයා ඉන්නවා මම ඇත්තරම කියන්නෝනේ හරි ආදරේ පොඩි කාලේ ඉඳන්ම ඉතින් මෙයා ඉන්න හින්දා මම එකපාරට බැලුවා බලනකොට සෙට් උනා මෙයාත් එක්කම ඉන්නවා අනමාලන් ඉන්නවා ඊට පස්සේ මෙයාගේ තියෙනවා ඩාන්සින් කතන්දරේ මේ ඉතින් මට මතක් වුණේ ඒ කාලේ ආවේ ඒ කියන්නේ හැක්සන් හැක්සන් ඇන්තනි අයියායි මෙයායි මේ ශ්‍රියන්ත මෙන්ඩිස් පලිඟු මැණිකේ ශ්‍රියන්ත අයියායි ජැක්සන් අයියාගේ පලිඟු මැණිකේගේ දැන් මේ අද කාලේ වර්ෂන් එකක් වගේ එකක් දැන් මට පේනවා ලොකු ෆෑන් කෙනෙක් වෙලා ඉන්නේ අපි මේ පැත්තට නාටරේ සුදු චූටි ගැන කියලා පටන් ගමු. සුදු චූටි ගැන ඇත්තට මට කියන්න ගොඩක් දේවල් තියෙනවා. මොකද අපේ මියුසික් වීඩියෝ එකට ආවිල්ලා මුලින්ම දුන්න නියම වැඩක් බම්බා කිට්ටු හැටි එකේ මනමාලි මෙයා. ආ. ඔව්. ගොඩක් කාල. මේක මගේ නෝන තමයි මේ විසබීජය දැම්මේ. රයිට්? කෙලින්ම කියන්න ඕන මේක අතිශය ශ්‍රී ලාංකිකයි. ඒකයි මට දැනෙච්ච දැන. මොකද අපේ ලංකාවේ උරුව ලංකාවේ විද්‍ය ගමේ කතාව ලෝකෙට ගෙනාපු නාට්‍යයක්. ඒ අනිද්දේ තමයි සෑම ලාංකිකයෙක්ට මේක දැනෙන්න උනේ. ඒ හැම චරිතයක්ම මම හිතන අද සමාජයේ නියෝජනය කරන චරිත. ලස්සනට දාලා තියෙනවා ඒතරට. ඒක හැම තැනකම අනිද්දේ තමයි. මම අල්ලගත්ත වැදගත්ම දේ ඩොක්ක අනින්න ඕන තැනට නිසි ලෙස අනිනවා. ඒකට මම ඉතාම ගෞරව කරනවා අධ්‍යක්ෂකතුමාට මෙයාට අපේ ශ්‍රද්ධා මංගල සම්මාන දෙනවා සිවායියා අධ්‍යක්ෂණය කරනවා චාමර නිෂ්මාද ඒක ලස්සනයි හාමුදුරු ලස්සන්ට කියන කතාව ඇඟට නොතේරි දෙන්න උන දෙන්නට දෙනවා හරිද ඒතර වාගේ සෙට් එකේ ඉන්න කට්ටියත් දෙනවා ලස්සනට ඒ ඔගලන්ගේ තියෙන දැන් ගෑනු ළමයිගේ තියෙන ශ්‍රී ලාංකික පිළිවෙල පිළිවෙත ඒක ලස්සනට ඉතින් ඒක බලද්දි හරි පරිපූර්ණ නාට්‍යය. හොම්සෝතේ හොම්සෝතේ. ඒකේ තියෙන ලොකුම හරය මම කියන්නේද මෙයාගේ කැරක්ටර් එක ඒකෙන් පෙන්නනවා මේ සමාජෙ පිළිගත් සමහර දේවල් තියෙනවනේ හොඳ නෑ කියලා අපි ඒක නිකන් පොඩි කාලේ ඉඳන් දාපු දේවල්. ඒව කරාටම මිනිස්සු හොඳ නැති වෙන්නේ නෑ කියන එකත් ඒකේ පෙන්නනවා. ඒකට තමයි මම ආසම දෙන්නේ. ඔව්. බලන් ඉන්න එහෙනම් ඉස්සරහට ඒකේ යථාර්ථය කොයි විදිහට හැරෙනවද කියලා.